සිය බස සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. ඔබ කැමතිම ගීත 10ක් ගැන ඔබේ හඬින්ම කියන්නට ඔබ වෙනුවෙන් සියහඬ ටොප් 10 ගීතමය හෝරාව සමග දැහැන්ගත වන්නට මග බලා සිටි ආදරණීය සියහඬ රසවිඳින සහෝද ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. ඉතින් සුපුරුදු ලෙසින් ඔන්න අදත් අපි ඔබේ කැදැල්ලට පැමිණ සිටින්නේ සුභාවිත ගීකෙතේ රන්නස්සුණු 10ක රස පහස ඔබ සියලු දෙනා සමග බෙදා හදා ගන්න සූදානම් වෙනවා. රසිකයෙකුගේ රසිකත්වය නැමැති කේන්දරයේ ග්‍රහ පිහිටීම තීරණාත්මක මොහොතකදී රසික ඔහු හෝ ඇය තෝරා බේරා ගන්නට යෙදෙන ගී සමුච්චය ඔස්සේ සිතියම් ගත වී යයි මා පැවසුවහොත් ඔබ එහා ඒකාග්‍ර වේවිද? එය එසේ නම් ඒ කේන්ද්‍රයේ විමර්ශනය කොට එහා ඒකාත්මික වන්නට තරම් සියුම් වූ රසඥානයකින් යුතු තවත් රසිකයෙකුට ඔහු හෝ ඇයගේ රසිකත්වයේ අතීතය වර්තමානය මෙන්ම අනාගතයද මැනවින් කියවා ගත හැක. ඔබ හා වෙලී ඔබ සමගින්ම වියපත්වන ආදරණීය ගී 10ක් තවත් රසික සහෝදයෙකුගේ කෝණයකින් ශ්‍රවණය කොට මෙතෙක් නෝරු අපූර්වතම රසාලිප්ත ඉසව්වකට පානගන්නට අදත් සියහඬ ටොප් 10 ද්වාරය විවෘත වන නිමේෂයයි මේ. හදවත ආදරෙන් කලඳගත් ආදරණීය ගීත 10ක සුන්දර පෙළගැස්ම සියහඬ ටොප් 10. මේ මොහොතේ ඒ අවස්ථාව වෙනුවෙන් අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළේ දැනට විදේශයක රැකියාවෙහි නියුතුව සිටින සොඳුරු හිතවතියකට. ඇය නමින් දිනේසා සංජීවනී හේරත්. එහෙම නැත්නම් බොහෝ දෙනෙක් ඇව දැන හඳුනාගන්නේ නිලූ ගමගේ යන නමින්. කොහොම වුණත් මම කැමතියි ඔබට නිලූ කියන ආදරණීය නමින් කතා කරන්නට. ආයුබෝවන් කියලා අපි ඔබව ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ සියහඬ ටොප් 10 ගීතමය වැඩසටහනට. මෙතෙන් සිට නිලු ඔබට අවස්ථාව ලැබෙනවා පුරා හෝරාවක පමණ කාලයක් සියහඬ ටොප් 10 රසවිඳින ආදරණීය සියහඬ ශ්‍රාවකින් සියලු දෙනාමත් එකතු කරගෙන ඔබ කැමැතිම ඒ ගීත 10 ගැන ඔබේ හඬින්ම අපට කියන්නට. අප සැම දෙනාම එකතු කරගෙන රසවිඳින්නට. විශේෂයෙන්ම කියන්න ඕනි අද අපි නිලුව සම්බන්ධ කරගන්නේ අපේ සියහඬ මැදිරියට WhatsApp තාක්ෂණය ඔස්සේ බව. හෘදයාංගම ගීපෙලක් රැගෙන මෙවර සියහඬ ටොප් 10 සමගින් නිලුව ගමගේ. සියහඬ ටොප් 10 දහය සමග එකතු වෙලා ඉන්න සියලුම දෙනාට සුබරාත්‍රී කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද සියහඬ ටොප් 10 දහයෙන් ලස්සනම ලස්සන ගීත 10ක් අරගෙන එන මම දිනේසා සංජීවනි. ඉතින් මම හිතනවා මම වගේම ඔබත් ගීතවලට ගොඩක් ඇලොම් කරන ප්‍රිය කරන රසික රසිකාවියන් වෙන්න ඕනේ කියලා. ඉතින් අද ගීත 10 ඉතාමත් මිහිරි මම ආස කරන ගීත 10ක්. ඉතින් අපි වගේ ගීතවලට ආස කරන අනෙක් අයටත් පුළුවන් අද ගීත 10 අරුතට සවන් දෙන්න. ඉතින් ටොප් 10 10 අවසන් වෙනතුරුම රැඳී සිටින්න කියලා සියලුම දෙනාට ආරාධනා කරනවා ගීත 10ත් එක්ක එකතු වෙන්න එන්න කියලා. ඉතින් එහෙමනම් කාල වේලාව ගෙවී යන නිසා අපි ඉක්මනින්ම ගීත 10 වෙත යමු වෙමු. යසෝදරා දේවි කියන ගීතේ. ඉතින් මේ ගීතේ ගී පදවැල් නිර්මාණය කරන්නේ අපි පින්වත් රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. ඒක ගායන කරන්නේ කාණාරත්න දියුක්කනේ මහතා. ලාදනු බෝපත් ගීතයට පස්තල වී ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩම කළ අවස්ථාවේ ගිහි කල තම පින්වත් භාර්යාව යසෝදරා දේවි හමුවූ මොහොත. සමාන කුලගොත් සම ඥාත
ප්‍රවෘත්ති සබඳතා ඇතිව එකම දිනයකදී උපත ලබා කැට් කුල නැ හිත මිතුරු පිරිවරා මැද හිරු සඳසේ බැබලමින් සිටි ටෙලස් සසරක් යුග දිවිගෙව පින්වත් සිඟටි කුමරකගේ දරසුර තලයේ විඳ ගිහි ගිහි නික්ම ගිය තම උතුම් පැමියානන් සත් වසරකට පසුව කපිලවස්තු මාලිගාවට වැඩි තුල්නව දිනෝ මහා මුනිවරයන් ලෙස ඒ මොහොතේ උන්වන්සේ දැකීමෙන් යසෝදරාවන් තුළ පිළිසිඳගත් සෙනෙහස බුදු බැතිය හා මුසුව පහළ අවස්ථාව අනිනිර්වචනී හැඟුම් ධාරාවක් නැංවීමට මම දැන් සූදානම්. ලාදළු බෝපත් සෙනෙන් සැලනසේ මේ යසෝදරා දේවි. සිද්ධාත් බෝසතාණන් වහන්සේ උතුම් සම්බෝධිය සාක්ෂාත් කර ගැනීමට අසිත බෝධීන් වහන්සේ සෙවන සැලසුවේ යම්සේද එසේම මුලින් දීර්ඝ කාලයක් අපේක්ෂා කළ විමුක්ති මාර්ගයේ අවසාන ඵල සම්පත සාක්ෂාත් කර ගැනීමට යසෝදරාවන් අනුබලය හා එකඟතාවය පළ කළේ බෝපත් සෙනෙන් සැලෙනවා සේ. ඒ සයවසරක් මුලින්ම සිටි වේදනාව නොසඟව සිය උතුම් සැමියා වෙනින් ගත කලේ නිහඬ ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ ඇය අභිසිර වැඩම කළ මොහොතේ සිට වාවාගත නොහැකි වූද මහා හඬින් හඬා නොවිටුණු බව රහසේ හෙළුවා යන දෙවදෙනින් අඟවලා තියෙනවා. රහසේ නුවද ඇය හැඬුවේ පති සෙනෙහසින් නොව පෙර සංසාරේ පාරමිතම් පුරමින් ගේවා ඇසුර මතක් නිබඳු මනරම් වදන් සිත්තමක් අප බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ හමුවන්නේ ජන කවියාගේ යසෝදරාවත කාව්‍යයෙන් පමණයි. තෙමා වැටේ මගේ සලු පිළිනෙත් පුරවා අමා රසක් දෙන හිමිසඳ සිහි වෙනවා. උපනුපන් ආත්ම භවයන්හිදී යසෝදරාව ගෝසතාණන් වහන්සේගේ දිවි මගට ආලෝකයක් වුණා. ලේන කුලේ සිට ආගිය මගතට සිටියා නැසලෙන පහන් තැගක් අසංකීව සසර පුරා ඇවිද ගිය ගමන ආගිය මගතට යන ගැමි වහරින් දැක්කු අයුරු අපූරු ජන කවියාගේ යෙදුම් අපි ඇඟේ හැපෙමින් ජීවත් වෙනවා තාම. මේ ගීතේ පුරාම වදන් පෙළහැරක් සේ දිව යනවා අපිට දකින්න පුළුවන්. යසෝදරාවත ලියු ජන කවියාද ලේන කුලේ ආත්ම භාවය සිහිපත් කරලා ලියලා තියෙනවා. උන්නෙමු අපි ඉපිද ලේනුන් කුලේ එදා දෙනුනී කරපු වීර්යය කොට ගන්න නේද අතීත ආත්ම භවයන්හි බෝසතාණන් වහන්සේට පහන් තැඹකි නොසලී සිටි යසෝදරා මේ ආත්ම භවයේ සෙවණැල්ලක් වී පසුපසාවේ යලි ආත්ම භවයක් කරා නොයනත ගැලී සෙනී සිට සැලී හැඬෙන විට දෙපැටි දෙපා ළඟ යසෝදරාව පිපි නිවන් මල් සාදුකාරදී නිවන් පහන් විය උදෑසනක්සේ අනන්ත වූ අසංඛ්‍ය වූ සසර පුරා භවෙන් භවයට එක්ක යමු තම උතුම් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කැපූ යසෝදරාවන්ගේ සසර දිවි ගමනේ නැවතුම සනිටුහන් කලාකාරයේ මේ ගීතේ විශිෂ්ටත්වයෙන් විදහපාන. ඉතින් මේ ගීතේ යසෝදරාවන් උදෙසා පිපුණේ නිවන් මල්. එහෙමනම් ලා දළු බෝපත් සෙමින් සැලනසේ යසෝදරා දේවි භාවනු බැරිතන රාසේ හැනුවා පෙර සංසාරයේ ඇසර මතක්කේ. ඒ ගීතය අර්ථ මම ඔබට ඉදිරිපත් කරේ තාමත් කෙටිය. අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ පළමුවන ගීතය ලා දළු බෝපත් සෙමින් සැලනසේ, ගායනය කරුණාරත්න දිවිගණියන්, තනු නිර්මාණය හා සංගීතය එච්.එම්. ජයවර්ධනයන්, පද රචනාව රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින්. Thank you.
අගිය මග කුට සිටියානු සැලෙන පහන් තැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා සෙවනැල්ලක් සෝදරාදේවි වාවන් බැරි තැන රහසේ හැඳුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු පත් සෙමින් සැලෙනසේ සුපිරිම හැඟුම් ඔබෙන් නිපා කියන ගීතේ. ගීතේට හඬ මුසු කරන්නේ ප්‍රදීප ධර්මදාස මහත්මිය සමඟ ලක්ෂ්මන් විජේසේකර මහතා. ගීතේ අප වෙත ගෙන එන්නේ සාමාන්‍ය අප අත්විඳින සිදුවීමක් පිළිබඳව. ඒ මිතුරු ප්‍රේම. පාසලේ සරසවි සිට දක්නට ලැබෙන මිතුරු ප්‍රේම බොහෝ විට තාවකාලිකයි. තව මිතුරියක් කෙරෙහි ප්‍රේම හැඟීමක් ඇති වී නොදැනීම මිතුරුකම වෙනත් අන්තයක් කරා ගෙන යනවා. බොවිට ඇගේ හිත ඇදගන්නා රූපකට වශී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ ලක්ෂණයට ආකර්ෂණය වෙන්න පුළුවන්. මිත්‍රකම මිත්‍ර ප්‍රේමක් දක්වා යන. නමුත් ප්‍රේමක් ඇති වූ පමණින් ඒ විවාහයෙන් අවසන් නොවනු බව මතක තියාගන්න. විවාහය කරා යන කල සමාජයේ විසින් බාධක වැට කඩළු රැසක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ ගීතෙත් අන්න ඒ වගේ මිතුරු දමට එහාගේ ප්‍රේමක් ඇති කර ගැනීමට නුසුදුසු බව ඇඟෙන ගීතයක්. සුපෙම් හැඟුම් ඔබෙන් නිපා මිතුරු දම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් තැබැයි මෑත ගොඩබිමේ මහා සවිරේ පාවෙන නෞකාවක් හට ගොඩබිමේ ඇති ප්‍රදීපාගාරය දර්ශනීය වත් කවදාවත් නෞකාවකට පහන් කඩු කණුවක් වෙත යාත්‍රා කිරීමට නොහැකි එනම් කිසිදාක එක්වීමක් සිදු නොවේ කල හැකි ඈත සිට බලා හිඳීම පමණයි තරු වෙලින් දුදු රාත්‍රි කාලේ දැඩි සිටකින්දුරු ගමන යමින් සිටි කිසි දින අප හමු නොවන බව දනිමි සිහිනියමිය යා යුතු මේ ලෙස තරු එළියේ ඊතරම් ප්‍රබල නොවි ඒ එළියෙන් මග හරි හැටි සොයාගෙන යාම අපහසුයි එසේ මාද හරි හැටි මගක් නැදෙන මේ දුරු ගමන තනියම යමි මට ඔබ ආලෝකය ලැබුණද මා යා යුත්තේ දියඹට ගොඩබිම සිටින ඔබ වෙත පැමිණිය නොහැකි එබැවින් අපේ සිහිනය මෙලෙසම මිය යා යුතුයි පෙරයුරු සැඟවෙන මොහොතක තනි වී ඉකිබිලි නෙමි වියරු වී පාළුවේ පිය දසුනෙක තනි සිතක නොමැකෙනා නිතු වෙහෙසෙමි යන දකින තුරුදුරේ නමුත් එසේ සිහිනය මිය යාමට ඉඩ දිය හැකිද
අතීතයේ නැවත නැවතත් සිහිට නැගී එම මතකයන් පෙළ සැඟවි තනියම දුකට තුරුළු වී සිටිමි. ඒ සුන්දර දසන ඉතා මනරම් යලිත් ඔබ දෙක ගැනීමට මඟ බලා සිටිමි. සුපෙම් හැඟුන් ඔබෙන් නිපා ගීතේ අරුත තමයි මම ඒ ඔබට පැහැදිලි කරේ. මීළඟට සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ දෙවන ගීතය සුපෙම් හැඟුම් ඔබෙන් නෙපා මිතුරු දම් විනා ගායනය ලක්ෂ්මන් විජේසේකර මහත්මයා සමග ප්‍රදීපා ධර්මදාස මහත්මිය ගීපද කපිල කුමාර කාලිංගයන් සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් ගීතේ තමයි මම ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් පද රචනය කරපු සනත් නන්දසිරි මහතා විසින් තනෝසා සංගීතය සපයන ලද පෙඩිසිල මහතා විසින් ගායනා කරන බොරු කකුල් කාරයක් කිනවා කියන ගීතය. ඉතින් මේ ගීතය පුරාවටම කියවෙන්නේ මේ පියෙක් සහ පුතෙක් අතර ඇතිවන සංවාදයක්. මේ සංවාදය තම පියා සහ පුතා පෙරහැරක ගමන් කරන බොරු කකුල් කාරයක් පෙන්වනවා.
පියා තම පුතාට ඔහු ගැන විස්තර තමයි මේ ගීතේ පුරාවටම කියවෙන්නේ මෙහිදී අපේ ප්‍රේම කීර්තිද අලිස් මහතා යොදා ගන්න වචන දෙස අපි බලන්න ඕනේ මුලින්ම මොකද ඒවා කුඩා ළමයෙකුට උනත් ඉතා ඉක්මනින්ම අල්ලගන්න හිතට කාවදින ආකාරයෙන් එතුමා ඒ ගීතේ නිර්මාණය කරලා තියෙනවා දැන් ඔබත් මමත් පෙරහැරක් නරඹලා තියෙන්න පුළුවන් ඉතින් මම එහෙම කිව්වේ ඇත්තටම පෙරහැරක් නරඹලා නැති අයත් ඉන්නවා බුරු කකුල් කාර්යය පෙරහැර නරඹන්නට විනෝදේ ගෙන දෙන කෙනෙක් ඒ වගේම බුරු කකුල් යොදාගෙන නැටුමක් ඉදිරිපත් කරන්නට ඔහු කිසිසේත් නැලිවන්නේ නැහැ අනෙක් අතට ඔහුගේ ඇඳුම විකාර රූපියක් එකතු කරනවා සාමාන්‍ය විට අපිට බුරු කකුල් කාර්යය පේන්න පුළුවන් ජෝකර් කෙනෙක් විදිහට මේ ගීතයෙන් කියවෙන පුජ්‍යලේ අත රබානන්ද තියෙනවා. ඉතින් මේ නැටුම පෙරහැරක සිර ඉහළ නංවන්නට ලොකු උත්සාහයක් ගන්නවා. පියාතම පුජාට බොරු කකුල් කාර්යයේ ස්වභාවය සහ බාහිර ස්වරූපය විස්තර කරනවා. මේ බොරු කකුල් වලට බොහෝ විට යොදාගන්නේ උණගස් කියලා අපි දන්නවනේ. ඉතින් ඒව තරමක් උසින් යුක්ත ඒවා. ඒ උස පිළිබඳ මීමක් ලබා දීමේ රචකයා මෙන්න මේ පද පෙළේ යොදාගෙන තියෙනවා. පොළවේ ඉඳන් අඩි 10ක් විතර උස ඇටේ ආකාශයේ ඔළුව වැඩි කියලා බයි හිතේ. කුඩා ළම කොහොමද කුතුහලෙන් පින්න කොටස්සේ කියලා අපි හැමෝම දන්නවා. මේ පියා බොරු කකුල් කාර්යාව හඳුන්වා දෙන්න විදිහ ළමයා ඔහු පිළිබඳව තමාට ඇති ප්‍රශ්න යොමු කරනවා. ළමයි කියන්නේ තින් ප්‍රශ්නයක් කිව්වා මේක එක එක විදිහට අහන ගායනේ. උනපම්ම දෙකක් උඩ සමතුලිතතාවය පවත්වාගෙන යෑම ළමයාට ගැටලුවක්. ඉතින් ඇත්තටම මේ බොරු කකුල් කාර්යයේ උනබම්බු උඩ කකුල් තියාගෙන යන එක ඒ කාලේ පෙරහැරක් කරනකොට මේ කුඩා ළමයින් විතර නෙමෙයි ඇත්ත වශයෙන්ම කියනනම් මට ගැටලුවක් තිබුණා. ඉතින් සාමාන්‍ය වයසට එනකොට තමයි මම දැනගත්තේ මෙන්න මේක මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ තැනයක් තමයි අද මේ ගීතේ මේ දරුවටත් වෙලා තියෙන්නේ. සැබෑලුවේදී බොරු කකුල් කාර්යාව ළමයව දකින්නට ලැබී නොමැත. මේ නිසා එය අපි වගේ මහ පොළවේ පයින් යනවද යන්න ප්‍රශ්නේ කරනවා. මෙසේ උණුබඹ දෙකක් උඩ නැග ගමන් කිරීම ළමයාට තේරුම් ගැනීමට නොහැකි. ඔහු තවදුරටත් අසන්නේ මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද? එයා උඩින් යන්නේයි පහලින් යන්න බැරුවද? මේ ළමයාගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපීම මගින් රචකයා උපහාසය මතු කර තිබෙනවා. බලන්න ඔහු ඒ අපිට ලබා දෙන අපූරු බොරු අහංකාරකම් කිසියම් අයකෝ තුළ නොපවතීද ඔහු උඩින් යෑම හෝ බිමින් යෑම ප්‍රශ්නයක් නොවේ. එනම් අහංකාර දන්නා අයට උඩින් යන බව මෙහි අර්ථය. නැතිනම් සමාජයේ උසස් තැනක සිටින බව පෙන්වීමට වෙරදරීම. ඔවුන් අනිකාගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. බොරු කකුල් මෙයා වගේ බැඳලා නැති නමුත් පුතේ ඔය වගේ උඩින් යන අය හුඟක් ලොව ඇති. බොරු කකුල් කාර්යයේ කකුල් උණ බම්බු වලට තබා බැඳ ඇත. නමුත් මේ පියා පවසන්නේ එසේ නොමැති වූ ආය විශාල පිරිසක් උඩින් යන බව. ඉතින් තමා බහුකෘති ලෙස හඳුන්වාගෙන තමාට සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති බව පෙන්වන කිස් මිනිසුන් අපමණ සිටින අපි අතර. එවන් මිනිසුන් මේ උපහාසයන් හමුවේ පසුබාන බව නම් පැහැදිලි. මේ නිසා ප්‍රේම කීර්තිද අල්විස් මහතා ඒ ගීතේ ඉතාමත් රසට හැඟුම්බරව අප වෙත ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ටෙඩිසිල්ල මහතා ගැන කියනකොට ඔයාලට මතක් වෙන්නේ එතුමන්ගේ විකට චරිත. ඉතින් විකට ස්වරූපයක ආරූඪ කරගෙන එවැනි අරුත්බර ගීත ගැයීමට ටෙඩිසිල්ල ඉතාමත් දක්ෂයි. මේ ගීතය අහනකොට ඔබට මට වගේම ඔබටත් ටෙඩිසිල්ල මහතා නැති අඩුව තදින්ම දැනෙන්න ඇති. ඒ තමයි බොරු කකුල් කාර්යයක් වෙනවා කියන ගීතේ අර්ථය. අද සියහඬ ටොප් 10 ගීත එකතුවේ තුන්වන ගීතය ලෙසින් නිලුගමගේ සොයිරිය විසින් තෝරාගෙන තිබෙන්නේ බොරු කකුල් කාර්යයක් එනවා අන්න අර පුතේ යන ගීතය. මෙම ගීතය ගායනා කරන ලබන්නේ ප්‍රෙඩි සිල්වා මහත්මයාණන් විසිනුයි. ප්‍රේම කීර්තිද අල්විස් මහත්මයාණන්ගේ පද රචනය සංගීතවත් කළේ සංගීත නිපුන් සනත් නන්දසිට මහත්මයාණන් විසිනි.
सिंगल गीत साहित्य प्रेमणीय गीत मम तोरा आचार्य पंडित अमृतदेवी सुगायन फनपेवन निंदद हिसार गीत इता फेरणी एक्वन सेवसे रसकियान पवा उन्दे ताम रसविंदी शब्द रस पमना सीमा नोवे अर्थ रस स्थिर गी निर्माण निशा ඉතින් ඉතාමත් රස බර ගීතයක් තමයි මේ මින්දද හීසර කියන ගීතය. අපි බලමු මේ ගීතයේ අර්ථ අපිට මොන වගේද ලබා දෙන්න පුළුවන් වෙන්නේ කියලා. මින්දද හීසර වැඩි සැලෙන හද නංවන දුග්ගී ඔබට ඇසෙනවද? චන්දන මල් අතුරා ඇටි යහනට කන්ද කපා පායන් තන් කුණසද. තරණයකගේ හදේ ඉපිදී ඇති ආලයේ ඔහු මෙසේ විස්තර කරනවා. मलसराये प्रेमीय हिपार ओगे हद हारा गिल इवर देन हद सलेनी पेरपारदु नेवे प्रेमीय रिद्मेकट नमुत ओहु ऐव कालकिन हम्मिला ने एनिसा हद सलेन रावे मदक दुग्बार गीते के थानुगट हेडेवेनो ए दुग गीते ओबट नोयसेने ऐ दिसुंदरी मगे सायने ओब वेनुवे कांदन मलिन सरसा अलंकार करला तियेनवा कांदे उदिन පුන්සඳ පායා වටපිටාව රන්වන් ආලෝකයෙන් ගිල ගන්නාසේ මගේ අඳුරලුවට ඔබ පැමිණ රන්වන් පැහෙන් බබලන ඔබේ රූපින් මගේ ලෝකයේද එළිය කරනු මැන කියලා කියනවා. තුරලිකු පිටනේගේ නීල වලා කුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ පිටිතුළු දැසින් බලා හිඳිලි මම කුසුම් සිනාකෙන් හදරදවා. इतना अलंकार लेते सरसो आशीष के पीटी नेगला वालाकुल आज आतरीन सुरंगनाथ में ओब ऐडी ये ने खाले पीएवा का तो नहीं कि वो देशीन ओब दिस माँ बाला हिंदी ने पिपिटी या माला में प्रेमनीय सीना वकीन आज वेत पूरा आगे ने मेरी तावड़े का तो विधादाप करने नींद वालाकुल वन सालों पीलें सरसी ऐडने सुंदरी මෙතුවක්කල් මුව මඩල වසා සිටි අන්ධකාර සලු පිටින් මුදා නිත්මිනි පහනින් පහන් කෙරෙනු මැන අනාගතයේ මම පෙත පාදා මෙතරම් කාලයක් දුකින් පිරී අඳුර ජීවිතයක් ගෙව ඔහු අද දිනට ප්‍රීතියට පත් වෙලා වෙනදට ඇයගේ සිත ඇදගන්නසුළු මුහුණ හරිහැටි නොදකින ඔහු ඇයගේ නිල්ලන්නේ සලු පිළි ඈත් කොට ඇයගේ ආකර්ශනීය රුව ඔහු වෙත ගෙනහැර දැක්වීම ඇගේ ආකර්ශනීය බැලුම් සහිත මිනිමුතුසේ දිලින්න net යුගලවලින් නැගෙන ආලෝකයෙන් ඔහුගේ ජීවිතේ පහන් කර අනාගතයේ එක්ව යාමට ආයෝජනා කරනවා. ඉතින් ඒ තමයි මින්දද හීසර කියන ගීතේ අර්ථය. සියහඬ top 10 ගීත දර්ශකයේ හතරවන ගීතය. මින්දද හීසර වැඩි නටන හද නංවන තුකි ඔබට ඇහෙනවද? ගායනය හා සංගීතය पंडित डब्ल्यू डी अमरदेव शूरी पद रचन मडवल एस रत्नाख्या मिंदद ही सर वैदी सेलन हद नंगवन दुखी उमत ऐसन वद तंदन मन अतुला है हालत कंद कपा पाया चंद मिंदद ही सर वैदी सेलिन हद नंगन दुख की उबत ऐसिन वद नंदन मन अतुला है हालत कंद कपा पाया संद तुरंग कुपित नंगी नील वाला कुल गुवान गबिन ओब ऐदन वेले पित नंगी नील वाला कुल गुवान गबिन ओब ऐदन वेले
පිබිදුණු දැසින් බලා හිඳිමි මම පිබිදුණු දැසින් බලා හිඳිමි මම උසුම් සිනාකෙන් අද පුරවා නින්දද හිසර වැදි සැලෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති අහලට කන්ද කපා පායන්ගන් උන් කන්ද මෙතුවක්කල් මුව මඬල වසා සිටි අන්ධකාර සලූපතින් මුදා මෙතුවක්කල් මුව මඬල වසා සිටි අන්ධකාර සලූපතින් මුදා නෙත් මිනිත් පහනින් පහන් කරනු මැන නෙත් මිනි පහනින් පහන් කරනු මැන අනාගතේ මම් පෙත පාදා මින්දද හිසර වැදි සැලෙන හද නංවන දුක් ගී ඔබට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන්ගන් සඳ මින්දද හිසර මම තෝරගන්න පස්සෙනි ගීතේ හැටියට එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන සරද්ද අලිස් මහතා සංගීතය කරපු ප්‍රේමකීර්තිත අලිස් මහතා ගීපද කරපු සාමනෙලයා මලහා ළමයාසේ කියන ගීතේ. ගීතේ අසන්නෙකුට මනසේ මැවෙන්නේ කෙලිබලින් කල්ගෙන ළමකුගේ චිත්‍රූපයක් වෙන්න පුළුවන්. බෞතර රසික පිරිසකට ඒ එසේ වුවත් මේ ගීතේ විශාල වටිනාකමකින් යුත් අරුත් බරක් ගැබ්වෙලා තියෙනවා. සාමනෙලයා මල හා ළමයාසේ බාල ළමා වයසේ පිරිති දිනා සිටියේ එක යායි ජීවිතයේ අරුම. සාමනෙලයා මල ළමයා යන පදවල භාවිතාව ගීත පුරාවටම යෙදෙන නිසා ඒ පිළිබඳ ප්‍රථමයෙන්ම ඉන්සා බැලීමක් සිදු කරන්න ඕනේ. ළමයාට මලකින් ඇති ප්‍රයෝජනය මොකද්ද කියලා අපි දන්නවා. සාමනෙලයාට ඇති ප්‍රයෝජනය මොකද්ද කියලා අපි දන්නවා. සාමනෙලයා මලෙන් රොන් උරා බී මල තනිකොට තවත් මලකට ඉගිල යනවා. නමුත් ළමයා මලෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මලට සිය අසීමිත ආදරයක් දක්වනවා. ඉතින් මේ ගීතෙන් කියවෙන්නේ චරිත තුනක් ගැන. මලකට සමාන කොට තිබෙන්නේ රුවැටියක්, ප්‍රේමයට අත්පොත් ලැබීමට සැරසෙන යෞවනියක්. මෑට ඉමහත් ලෙස ආදරය කරන තරුණිය මේකේ දෙවෙනි චරිතය වෙනවා. ළමයට සමාන කරන්නේ ඒකේ තරුණිය. නමුත් තරණියගේ සිතේ මේ තරුණයා කෙරෙහි ආදරයෙන් බැඳීමට තරම් කැමැත්තක් තිබුණේ නැහැ. ඇගේ සිත ගොස් තිබුණු තවත් තරණියගේ ගීතේ තෙවෙන චරිතයක් වෙනවා. ඔහුව රචකයා සමාන කරන්නේ සාමනෙලයාට. සාමනෙලයා මල කෙරෙහි ආදරයක් නොතිබුණ අතර එකම අරමුණු වුණේ පෙරකී පරිදිම මලෙන් රොන් බී මල තනිකර යෑම. සාමනෙලයා මල හා ළමයා ජීවිතය ගැන හරි හැටි අවබෝධ නොගත් කාලයේ එක්ව කාලය ගත කරන පුදුමාකාර ජීවිතය තුළ මේ චරිත තුන තවදුරටත් එක්ව හිඳින්නේ නැහැ. මලට වසා පැණි බීරිසි සීමා සාමනෙලයා පියඹූ දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දැස වසා සිටියා. තරණිට ආදරේ නොදක්වන එහෙත් තරණියගේ ආදරේ දිනාගන්න ව්‍යාජ ප්‍රේමතා හැව සාමනෙලයාසේ අරමුණ ඉටු කරගන්න ගතපසු මල තනිකර යන්නට යනවා. ඒ එසේ සිදු වුණත් තරණිය තනි නොකරන ඇයට සැබෑ ලෙසම ආදරය කරන තරණයා කිසිවක් නොදුටු ලෙස සිටින්නේ ඇයට තියෙන අසීමිත ආදරය නිසා විය යුත්තේ. මලට නොවේ දැනුනේ දුක කාගේ පොඩි ළමයෝ මොට දෝ හැඬුවේ ඒ මල නොදෙනී ඒ මල පරවී සමනෙලයා කොතනේ
තරුණිය කෙරෙහි සැබෑ ලෙසම ආදරය කරන තරුණයා ගැන පෙර සිටම ඇය දැන සිටියත් ඒ නිසා ඔහුට දුකක් කර මොනම බය ඇය දැන සිටියත් ඒ කිසිවකින් ඇයට පළක් වුණේ නැහැ. ඇගෙන් සිය අරමුණ ඉටු කරගත් වියාච ආදරවන්තයා ඇය තනිකර ඉගිලි යන විටත් ඇයට නොදැනීම ඇය බොහෝ ප්‍රමාද වී හමාරයි. තාමත් ඇගේ දුක දැනන සැබෑටමත ඇය වෙනුවෙන් හඬද්දී ගීත රචකයා පැනයක් ලෙස පොඩි ළමයෝ මුට මට දෝ හැඬුවේ යනු යෙදුම භාවිතා කරන්නේ නැවත වරක් ඇයට සැබෑ ලෙස ආදරය කරන ප්‍රේමතාගේ ආදරයේ තරම රසිකයාට පසක් කරවීමට ගීතයට භාවිතා වන ඉතාම සරල පද පෙළියක් කියලා දැන් අපිට හිතෙනවා. ඉතින් ඒ තමයි සාමනලියා මලහා ළමයාසේ කියන ගීතේ අර්ථය. මෙන්න 100 top 10 පස්වන ගීතය සාමනලියා මලහා ළමයාසේ විශාරද එඩ්වඩ් ජයපුරි මහත්මයා විසින් ගායනා කරන ලබන මේ නිරු ගීතයේ අද රචනය ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා. සංගීතය ප්‍රවීණ සංගීතවේදී සරද්ද අල්විස් මහත්මයා නම් විසින්. සමනලයා මලහා ළමයාසේ බාල ළමා වයසේ පෙරති දෙන සිටියේ देना सिटिए एक आए जीवित अरुणे සිසේම සමනලයා පියනු දවසේ මලට වසා පැනි වී සිසේම සමනලයා පියනු දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දැස වසා සිටියා සමනලයා මලහා ළමයාසේ බාල ළමා වයසේ පෙරති දෙන සිටියේ එක යායේ ජීවිතේ අරුණේ ගීත අලංකාර ගීතයක් ලෙස මම මේ ගීතය හඳුන්වලා දෙනවා.
සුභවත ගීතයේ විශේෂත්වයක් මම මේ වෙලාවේ ඔබට කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේකේ සංගීතය ඉතා මිහිරි ශ්‍රවණයෙන් රෝග පවා සුව කරන්න පුළුවන් කියලා මම හිතනවා. අර්ථ ඉතාමත් ගැඹුරුයි. මේක රසිකයා වෙත කෙලින්ම ඉදිරිපත් නොකර භාව රසයේද ඉතා ඉහළයි. හිම දීවි හිමාලයේ ගීතයට හඬමුසු කරන්නේ ගායන ශිල්පී අමරසිරි පීරිස් සමගින් ශිල්පිනී වසන්ත තිලකංගනී මහත්මිය. එතරම් ජනතාව අතරට නොගියද අර්ථ භාව රස භාවයේ පියකරන රසිකයන්ගේ හදබද ගීතයක්. ඉතින් මේ ගීතේ පද රචනයේ ධම්මික බණ්ඩාර මහතා සංගීතයේ සපයන්නේ ඩැනිස්ටර් පෙරේරා මහතා විසින්. සදාතනික ආදරවන්තයන් වූ රාධා සහ ක්‍රිෂ්ණ යොදාගනිමින් ප්‍රේමී හිනි පෙත්තටම නැග ශෘංගාරය පිළිබඳව ඉදිරිපත් කරනවා. රාධා සහ ක්‍රිෂ්ණ කියන්නේ ඉන්දියානු දේව සංකල්පයක් බැවින් හිමාලයේද යොදාගෙන තියෙනවා. නමුත් ඒ උපමා සඳහා පමණයි. මේ ගීතයට සවන් දෙන්න ඔබ විසින්ම චිත්‍රරූප මවාගත යුතුයි. හිමදීවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංග සුදු පිනකටි බලන්න රාධා සුළඟ හමයි සීතල සාදා සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණ. අප කවුරුත් දන්න පරිදි හිමාල කඳුවැටියේ හිමින් වැසුණු ශීකරයන්ගෙන් පිරි ඉතා සිත් ඇදගන්න දසන. යමුනා ගඟේ ආරම්භයේ හිමාලයේ බැවින් දේවන හිමා යමුනා ගඟේ ජල ප්‍රවාහය වර්ධනය කරන. ඉනි අලංකාරවත් රළ පෙරක් දකින්න පුළුවන්. හිමදිය වෙන්නේ කුමක් නිසාද? උණුසුම නිසානේ. රාධා සහ ක්‍රිෂ්ණාද ප්‍රේමී මත්ති උණුසුමේ ඇති බව මේ ගී පදවලින් අපිට තේරෙනවා. යමුනා ගඟ අසබඩ ඇති ගල් තලාවක් මත වැතිරී සිටින ඕන් දෙදෙනාට ගලින් ගල වැදී විසිරි සුදු පෙනකැටි විසිරෙන අයුරු පෙනෙන අතර දසතින් හමායන සීත සුරන්ඩල් ගත හිරිවට්ටමින් ඇදී යනවලු. රාධා ක්‍රිෂ්ණගෙන් අසන්නේ මේ සීතල උණුසුමකට පෙරලෙන්න බැරිද කියා. එනම් මේ සීතල නිසාම රාගික හැඟීම් ඔබේ සිතට නොයන්නේ මන්ද කියලා තමයි අහන්නේ. සිනාරැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාසේ පීනෙන මේ සුවර්ණ හංසයෝ අකීකර්දන මෙතරම් රාධා. හදවතේ ඇති සතුට කොතරම් දෙයක් සිනාරැලි නගමින් උතුරා යන ඇගේ වත සහ ගත නීල ජලාසයක් මෙන් ඒ මේ අත ඇඹරෙනවා. ඇගේ ලැම චලනය වන්නේ ඒ රැලි නගන නීල ජලාසය පිහිනෙන සුවර්ණ හංසයන් මෙන්ලු. ඇත්තෙන්ම දුටු පමණින් සිත තුළ රාගයේ උතුරා යවන්නව මේ සුවර්ණ හංසයන් යුගල මෙතරම් අකී කරද. ඉන් පෙන්වන්නේ ඇගේ ලැම කොතරම් සිත ආකර්ෂණය කරන්නව අපූර්ව දසනක්ද කියලා නේද? ඉඩදී දෙන්නට දඬුවම් දැස පියා ගන්නම් ක්‍රිෂ්ණ. ඉඩදී දෙන්නට දඬුවම් කියන්න කියලා පවසන්නේ ඇගේ ලැම හංසයන් වගේම ඉතාමත් ලස්සනයි කියන දෙයට තමයි. මල් පෙති පොඩි වී ඉකිලෙන මේ හෝපලු යහන් තලාවේ සඳදියෙන් මිනි මෙවුලට වැටිලා දැස නිලංකා රයිරාද. ඔහු ඇය මත වැතිරී සිටිනවා. ඒ හැඟවීමට යොදාගෙන ඇත්තේ මල් පෙති පොඩි වී ඇති බව. මල් පෙති පොඩි වී ඇත්තේ දෙදෙනාගේ සිර දෙකට මැදි වීමෙන්. මේ යහන්තලාවෙන් සුවසී වැතිරී සිටින ඔවුනට හැඟෙන්නේ සඳේලි දිය ධාරාවක් මෙන්සිය. මැණික් වට්ටියකට වැටී දිලිසෙන්නක් මෙන්. ඇත්තේ මේ කුමක්? සඳේලි වැටි මිනිමින් දිලිසෙන්නේ ඇගේ සෝභමාන ගතයි. ඉන් මත්වන ක්‍රිෂ්ණාගේ දැස් මත්තේ නිලංකාර වෙලා යනවා. ගිලිහි ගියතෙන් මිනි කැට දැස වසා ඉන්නම් ක්‍රිෂ්ණ. මිනි කැට එක වටිනවනි. මිනි දුටු කල එය හැර යන්නේ කවරෙක්ද නේද? මේ මිනි කැට ගිලිහි ගියද සිත වෙනස් නොකර මත් වූ ලෝකේ අපි දෙදෙන පීනා යමු. ඇත්තින් ඔවුන් රාගෙන් උපරිම තලයට පැමිණ තියෙනවා කියලා දැන් අපිට හිතෙනවා. ඒ උපරිම සුවේ විඳමින් මා දේශ වසාගෙන ඔබේ පාසෙන් මෙසේ විඳින්නම් කියන තමයි පවසන්නේ. ඉතින් ඒ තමයි හිමදේවි හිමාලයේ කියන ගීතේ අර්ථ. සියහඬ top 10 ගීත දර්ශකයේ 6 වන ගීතය හිමදේවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංග ගායනය අමරසිරි පිරිස් මහත්මයා සමගින්
වසන්තා තිලකාංගම මහත්මිය මේ අපූර්ව පද රචනය ධම්මික බණ්ඩාරයන් සංගීතය ඩෙනිස් ද පෙරේරා මහත්මයාණන්ගේ සුදු පෙන කැටි බලන්න ආදා නගවුතුරන ඔය හදවත් නිල ජලාසේ පීනනමේ ස්වර්ණ හංසයෝ අකීකරුද මෙතරම් රාධා කිතදී දෙන්නට දනුම් දේශසිය ගන්නම් ක්‍රිෂ්ණා දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා පොඩි වී ඉකිලන් මේ හෝ පලු යහන් තලාවේ සඳදිය මිනි මෙවුලට වැටිලා දැසනි ලංකාරයි රාධා දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා වාසනාවන් වාසනාවන් කියන ගීතය මේ ගීතේ ගායනා කරන්නේ විශාරද නන්දා මාලනි මහත්මිය කුලරත්න ආර්යවංශ මහතා විසින් පද රචනය කරනවා රෝහණ වීරසිංහ මහතා විසින් සංගීතය සපයනවා ආදරේ කුවට තියෙන ආදරේ විරහව වගේ ආදරය හා යාවචිසව ගැන මෙතුමා ලියන්නේ අනිවාර්යයෙන්ම හදට දැනෙන්න ඉතින් මේ අතරේ කුලරත්න ආර්යවංශයන් ලියනවා නන්දා මාලනි මහත්මියට ගායනා කරන්න ගීතයක් වාසනාවන් වාසනාවන් කියලා. ඒ මේ වාසනාවන් වාසනාවන් කියලා දෙපාරක්. ඒක තමයි පැතුම. ඔහුට වාසනාවන්ත අනාගතයක් ගෙනීම එක හිතෙන්න පතන පැතුම. ඇයි මෙහෙම පැතුමක් පතන්නේ? ඇයි සැබෑවටම ඔහුට ආදරය කරන නිසා. ඇයට ඔහු අහිමිවීම පිළිබඳ පොඩි කුතුහලයක් තියෙන ගාන. ගීතේ පුරාවටම යටි අරුතක් විදිහට කියවෙන්නේ ඒ අනවිශ්චිත බව කියලා මට හිතෙනවා. අහිමි වී නම් ඔබේ ලෝකේ දුරස් වී මා සිටින්නම් ඔබේ සෙනෙහස උවද මාලද වාසනාවකි සිතන්නම්
ඒ අනිශ්චිත බව හදේ රඳවාගෙනම ඇයි ඔහුට නැත්තම් ඔහුගේ මතු අනාගතයට පාසි දෙපතලා ඔබේ දිවි මඟ වාසනාවේ සුවසක් මල් පිපේවා ඔබේ ලෝකේ පැතුම් කුසුමත් පිපී සුවඳින් පිරේවා මල් පිපීම එනි මල් වලින් අවට පරිසර සුවඳවත් කිරීම අප පිය කරන්න කරන දෙයක් අපි සැවොම පිය කරනවනේ ඔහු පිළිබඳ ඈතල තිබෙන දැඩි ගෞරවය සිතින් සිතගෙන ඔබේ පායොවේ සදා සැනසී හිඳින්නම් ඔබින් හඳුනාගත් මිනිස්කම තුළින් මා ලොව දකින්න මේ ගීපද කොතරම් රසවත්ද ආර්ථවත්ද කියලා ඔබට වගේම මටත් වැටහෙනවා ඇති ඒ වගේම මේ රෝහණ වීරසිංහන් මහතා සංගීතයේ නිසා ගීතයේ රසය තවත් රස වෙනවා කොහොමත් මේ කුලරත්න ආරේරත්න මහතාගේ ගීපද ඒ වගේම රෝහණ වීරසිංහන්ට අමුතු දෙයක් නෙමෙයි ඔහුගේ පද රචනා බොහොමයක් සංගීතවත් කරන්නේ රෝහණ වීරසිංහ මහතා කියලා තමයි මම නම් හිතන්නේ මම දන්න තරමේ ඒ කොහොම වුණත් මේ නන්දාමාලිනී මහත්මියගේ ගීතවලට කැමති අයට වුණත් අමතක කරලා තිබුණු ගීතයක් වෙන්න පුළුවන් මේ ගීතය. ඉතින් ඔබත් ඒ ගීතේ රස විඳලා බලන්න. ඉතාමත් ලස්සන ගීතයක්. ඉතින් ඒ තමයි මගේ හත්වෙනි ගීතේ අදහස. අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ හත්වෙනි ගීතය. වාසනාවන් වාසනාවන් ඔබේ දිවි මඟ වාසනාවේ සුවහසක් මල් පිපේවා ගායනය විශාරද නන්දා මාලනියන් පද්‍ය රචනය කුලරත්න ආයවංශ මෙම ගීතයේ අපූරු සංගීතමය පෙළහර ආචාර්ය රෝහණ වීරසිංහ රචනා කරන ලද්දේ ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක් වන ප්‍රේමකීර්ති දල්විස් මහතා විසින් මේ සංගීතය හා ගායනය මහා සංගීතවේදී වික්ටර් රත්නායක මහතා විසින් තමයි සපයා ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ මගේ අටවෙනි ගීතය තමයි ආදරේ උල්පතු වූ අම්මා.
දස මාසක් කුසේ වූවා හිඳ මෙලවට බිහිකර මා වඩන්නට නොවිදු දුකක් නැ. දිවි කතරේ පීමණින් මා හට සොඳුරීමින් සොයා දෙන්නට ඇයි නොකල කැප කිරීමක් නැ. මහා මිරස්වන් බර දිවි පුරා උසලමින් සිය කඳුළු හද ගැසී සුසුම් පොද මා වෙනුවෙන් සේනහසෙන් කැප කළ ඇයට මම ණයගැති වෙමි. රාජුන් විරුවන්නේ මේක ඉසව්හි ජයකිරි නහවන්ට පෙර මම බැලු සිය දූ පුතුන්ගේ ගමනට සවි බල දෙමි. තම නිවන් මඟ පමා කළ ජාතියේ බෝසත් අම්මාවරුන් ගැන ඒ උණුසුමේ වැඩුණු දූ පුතුන්ගේ හඬින් කියවෙන හෝරාව තමයි මේ. ලෝකේ තිබෙන වටිනාම වස්තුවන්නේ මව. කීම අතිශෝකනීය නොවුනත් ඒකේ මවකගේ ආදරයට සමතුල හැකි යම් කිසිවක් නිහිතට නොමැත. එම ධාරක පෙමගෙන කියන්නා වූ අතිශය රමණීය ගීතයක් තමයි මේ. තම මව මතුබුදුවන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් මෙහි තුළ ගැබ්බෙලා තියෙනවා. අද තමයි ඇයගේ සෙලඟිල්ලේ එල්ලි එන්නක් මෙන් ඇය මතුබුදුවන දිනේදී එලෙසින් වෙන බව ඔහු මේ ගීයෙන් සිහි කරනවා. ආදරේ උල්පතු අම්මා මා ඔබගේ පුතු ඔබ මත බුදුවන දවසේ මා රාහුල කුමරුන්ගේ සෙවෙන පතා අදලින් පැමිණෙන්නම් සුළඟේ එල්ලි නින්දට යන කතකයාට තම මව ගායනා හැලවිලි ගී දිවිය මන්තරයක් බද. කතකයාට නින්දගෙන එන්නේ ඒ දිවි මන්තරය. මවක් කියන්නේ තම ජීවිතයෙන් තවත් ජීවිතයකට උපත දෙන අයෙක් බව කතකයා සිහිපත් කරන්නේ තම මව පිළිබඳ තිබෙන්නා වූ දැඩි සෙනෙහස පෙර දැඩි කරගෙන. එසේ උපතේදී නොවතින ඈ ලේ කිරි කරලා පොවල ඇති දැඩි කරන්නේ තමන් තුළ තිබෙන්නා වූ ධාරක ප්‍රේමය නිසා. සඳ දියේ කොට කිරි වතුරින් ඒ දීරින් මුව දෝවා. දිව මතුරක්වත් නැලිවිලි ගියෙන් මතකයි මා නැලියුවා. ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරි දී පනදි මා දැඩි කළ අම්මා. දරුවෙක්ගේ අත්පා ආදි ශරීරංග කුඩා කාලයේදී හැඩගන්වන්න බව ඔබ මම අසා තිබෙනවා. මවද ඔහුව තුළටගෙන ඔහුගේ අත්පා හැඩගෙන වූ බව සිහිපත් කරලා තියෙනවා. මවගේ කිරිසුවඳ සිහිවන බව කීමෙන් මව පිළිමද තමා තුළ තිබෙන්නා වූ දැඩි මතකේ ඉඟි කරනවා. දිනෙන් දින සෙනෙහස ලබා දී තමා ඇති දෙඩි කළ මව පිළිබඳ ඔහු ගායනා ගුණ ගීය සමස්ත මව්වරුන් වෙනුවෙන්ම ගායනා කරපු ගීතයක් වෙනවා. තුරුලට ගෙන අත්පා හැඩ ගස්සා මිදිගන්නා යහන් ගැබේ. සිහිනෙන්ගේ සුවඳක් මෙන් සිහිවෙයි කිරි සුවඳ ඔබේ. දවසින් දවසට සෙනෙහස ලැබදි ගෙන දී දිවියට පණ ලැබදි මා දැඩි කළ අම්මා. ඉතින් මේ විදිහට තමයි ඒ අම්මා ගැන වික්ටර් රත්නායක මහතා විසින් ගායනා කරන ගීතය අර්ථ මම ඔබට ඒ පැහැදිලි කරේ. මෙන්න 100 top 10 ගීත දශකයේ 8 ගීතය. ආදරයේ උල්පත වූ අම්මා ගායනය හා සංගීතය විශාරද වික්ටර් රත්නායකයන්. මේ අපූර්වතම පද රචනාව රචනා කර තිබෙන්නේ ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයා විසිනි. ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේ සුලංගිල්ලෙල්ලි සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා. දිව මතුරක් වන් නැලැවිලි ගීයෙන් මතකයි මා නැලැවුවා.
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පණදී මා දෙඩි කළ අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු පුතු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුළැඟිල්ලේ ටගෙන අත්පාහැඩ ගස්වා නිදිගන්වා යහන් ගැවේ සිහිනෙන්ගේ සුවඳක් මෙන් සිහිවේ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සිනහස ලබැඳී ගෙනදී දිවියට නව පන ලැබදී මා දෙඩි කළ අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු පුදු වන දවසේ කුමරුන් සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුළැඟිල්ලේ සිංහල සොෆ් ටේල්ස් මේ මගේ නවිනි ගීතය මේ ගඟ මේ දුරු කතර ගෙවා කියන ගීතය මේ ගීතේ ගායනා කරන්නේ නිරංජල සරෝජිනි මහත්මිය විසින් ලෝෂන් ගුණසිංහ මහතා විසින් පද රචනය කරනවා එච්.එම්. ජයවර්ධන මහතා විසින් සංගීතවත් කරනවා අපි කවුරුත් මිනිස්සුනේ සාර සම්පූර්ණත්වයක් අප කිසිවෙක් තුළ නැහැ ඔබේ හදිසියේට ඔබ නිවැරදි වන ඇතැම් අවස්ථාවල සමාජයට ඔබ වැරදි වන්නට පුළුවන් සමාජයට ඔබ නිවැරදි වෙන අවස්ථාවල ඔබේ ආත්මයට සිදු කර ගන්නට හැකි විචාලතුම වර්ධ ඔබ විසින් සිදු කරගෙන තිබෙන්නට පුළුවන් මේ ගඟ මේ දොර කතර ගෙවා ගීතය තුළ ලෝෂන් බුලත්සිංහ මහතා ගෙනහැර දක්වන්නේ යම් ජීවිතයක තවත් එක් සුන්දර කතාවක් මේ ගඟ මේ දොර කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ මේ හැටි දුර පිය මන් කරලා ඇයි මම නුඹ ළඟ නැතර වුනේ ගලකට දුෂ්කර කතරක් මැදින් ගලන එක මහ හිරිහැරයක් ගලන මග බාධක කොතරම්නම් පහුවන්නට ඇද්ද ගඟක දියපොතක එකම බලාපොරොත්තු යම් දිනක සයුරට මුසුවී ඒ හරියටම ප්‍රේමතියක් තම ජීවිත කාලෙම බලාපොරොත්තු වුණු ප්‍රේමයේ යම් අවස්ථාවක ඇයට මුණගැසීම හා සමානයි ගීතේ කතා නායිකාව සිය පෙම්වතා වෙත පැනයක් යොමු කරනවා ගඟක් දුර ගෙවාගෙන ඇවිත් සයුරට වැටෙනවා වගේම ජීවිතේ මේ තරම් දුර පහු කරගෙන ඇවිත් ඇයි මන් ඔබ ළඟ නැතර වුනේ මේ ලෙස මේ විල මේ නිල් දියෙන් පිරි ඇයි මේ විල මල විල මත පිපුනේ මා හද විල පතුලෙන් මතුවී ඇයි ඔබ ආදර මල පිපුනේ ආදරේ නැමති නිල් දියෙන් පිරිනු මේ පෙම්වතියගේ සිත පතරටම දැන්න තවත් ආදරයක් කෑවෙත දැන් හමු වී ඇති නමුත් තාමත් එයත් ඇයට පැනයක් මේ විස කටුගස ළඟ ඉපදී ඇයි මේ මල්වල් එහි ඉතුනේ ගිලිහි යන්නට ඔබ සුරතේ ඇයි මගේ මේ අත ගිලිගල ගීතේ මුල් පද පෙළ තුළ තිබුණු සුන්දර ආදර කතාන්දරයක වෙනස්ම ස්වරූපයක් ලැබෙන අවසන් පද කීපය තමයි මේ පෙම්වතිය මල්වලක් තවත් විස කටු ගසක ඉති හමාරයි මල්වලකට අයිති සුන්දරත්වය ඒ විස කටු ගස මත නැහැ ඒ මුසුවීම තරම් දෙදුම් දෙන්න
ඇගෙ අත දැනටම වෙන කෙනෙකුට හිමිවි හමාරයි අලුතින් ඇයට මුණ ගැසුණු ප්‍රේමතාගේ හමුවීම සෑම විටකදීම ඇයට ප්‍රශ්න වැළක් වූයේ ඒ හේතුව නිසා ප්‍රේමතා වෙත ඇයගේ අවසාන පැනේ ඔබේ අතින් ගිලිහී යන්නට නම් ඇය මා වෙන අයෙකුට හිමිවේ ඇගේ අවසන් තියන්නේ ඇගේම හද රිදුම් දෙන විසකටු ගසක් නොවේද ඔබත් මොහොතකට ගීතයේ තුලට ජීවත් වෙන්න ඇය ඔබ වුණා නම් මෙසේ ප්‍රශ්න ගොන්නක් හැර ඒ වෙත පිළිතුරු ඔබ සතුව තිබේද ඇය සතු කුමන හෝ බලාපොරොත්තුවක් සිටකොනක තිබුණට නිසකයි විසකටු ගසට යන්නෙක මල් දරන වග ඉතින් බලන්න මේ ගීතේ කොයිතරම් අරුත්බර ගීතයක් සැබෑ ප්‍රේමතුන් කිසිදාක එක් නොවේ එක් වූ කිසියෙකුත් සැබෑ ප්‍රේමතුන් ලෙස ජීවත් නොවේ වෙන් වී ගිය උන් සදාකාලික ප්‍රේමතුන් ලෙස ජීවත් වේ ඉතින් මේ තමයි මේ ගංගමේ දුරු කතරේ ගෙවා කියන ගීතේ අරුත අද සිහල ටොප් 10 ගීත දර්ශකයේ නමගන ගීතය මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයිදේ වැටුනේ ගායනය නිරංජල සරෝජිනී පීරිස් මහත්මිය පද රචනය ලූචන් ලක්සිංහලයන් විසින් සංගීතය එච්.එම්. ජයවර්ධනයන් අවසාන ගීතේ කියන්නේ 10 වෙනි ගීතේ තමයි ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි මහතා සහ නිර්මලා රණතුංග මහත්මිය පද රචනය කරන්නේ රත්මලී බන්දුල ගුණවර්ධන මහතා තනුව නිර්මාණය කරන්නේ විජේරත්න රණතුංග මහතා විසින් ඔය ඇත්තටම ආදරේද ඔබත් කෙදිනක හෝ කිසියෙකුට ආදරය කර ඇතනම් ආදරේ විඳ ඇතනම් අවම එක්වරක් හෝ එසේ විමසා අසා තිබෙනවාට සැක නැහැ ආදරේ ආදරේ නම් වූ වචනාර්ථයට එහා ගිය ආත්මී බැඳීම කොතරම් පුදුමසාරයිද සිතාගත නොහැකි නේද ආදරේ එතරම් සුන්දර වන්නේද ඔව් මන් ඔයාට ඇත්තටම ආදරේ ඔබ ප්‍රවසු සමහරුන් අද ඔබ ජීවිතෙන් බොහෝ ඈත තිබීමට ඉඩ ඇත ඒ එසේ
අද ඔබ හා කාලේ බෙදා ගැනීමට නොමැති එදාකෙම අදටත් එලෙස එතනම නොනැසී පවතී. ආදරය කියන්නේ එයයි. සෑම විටක දින දිවිතුරාවට හිමිකර ගැනීම පියුතු නැත. ඒ අවසිය මොහතක හිත පුරා විඳ ගැනීමට ප්‍රවේශමින් තබා ගත යුතු මතක එකතුවක් වන්නටද හැක. ඉතින් බලමු මේ ගීතයේ අර්ථය. මිටින් මුදා හැර බැලුවෙම් සත්තයනම නොගියා මා විටින් නිගිලි. සමුගෙන ගොස් යලි හැරෙම් නිමි සත්තයනු බෑවිදින් සෙව නැල්ලකි. අදරි හැම විටම සැහැල්ලුවෙන් විඳිය යුත්තා. මිටින් තද කොට තමන් නතර කර ගැනීම ආදරි ඉක්මගේ ආදරණීය ආත්මාර්ථය. ආදරි සැබෑවක් නම් කිසිදා ඔබ අතින් ඉගිල නොයිනු ඇත. කෝපමන බිඳවැටීම් සිතිරිදීමින් තිබුණවද සැබෑ ආදරේ සෙවන ලක්ෂේ පසුපස පැමිණෙනවා නොනුමානයි. සෙංගේ වාට වලා කුලක් දුහුලින් කලා සපිරි සඳ වැසි නාදෝ. හමාගියාද මාරුතයක් සුළඟට තරු එලියක් නිවී යාවිත. විටක වලාවකින් වැසෙන පුරසඳ යළි මතුන සීම චන්ද මාරුතාමේ තරු එලි නිවී නොයන සේම ආදරයේ යලිත් මතු වෙනව ඇත. කඩා වැටෙන මහා වැස්සට සේදී මලක පැහැයදී වී යාවිද. සමුගන්නට සිදු වූවත් අපට දැනෙන සුවඳ නැකී යාවිද. මලක පැහැය කඩා හැරෙන මහා වැස්සකදී පවා එලෙසම නොසේදී පවතින සේම දිනක වෙනවනට වූවත් ආදරය සදාකාලික ජීවමානව පවතී. ඉතින් ඒ තමයි මිටින් මුදා හැර බැලුවම කියන ගීතේ අර්ථ. ඉතාමත් හැඟුම්බර අර්ථයක්. ආදරය කරන ආදරය කරලා ඒ ආදරය නොමැතිව වේදනාවෙන් සිටින හැමෝටම පොදු දෙයක් තමයි ඒ ගීතයෙන් අර්ථවත් කෙරෙන්නේ. අද සිහඬ ටොප් 10 ගීත දර්ශකයේ අවසාන ගීතය. මිටින් මුදා හැර බැලුවමින් සත්තයි ඔබ නොගියා මවෙතින් ගිලි. ගැයුම විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා සමඟ නිර්මලා රණතුංග මහත්මිය. පබැඳුම රත්මලේ බන්දුල ගුණවර්ධන මහත්මයා විසින්. ස්වර රටා විජයරත්න රණතුංග මහත්මයා. මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙති ඉගිලි. හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලි. සමුගෙන ගොස් යලි හැරුනිමි සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වලා කුලක් දුහුලින් කලා සපිරි සඳ වැසුනාදු. හමාගියද මාරුතය සුළඟට තරු එළිය නිවියාවිදු. මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලි. වැස්සට සේදී මල්ලික පැහැය දියව යාවිදු. සමුගන්නට සිදුවත් අපට දැනුන සුවඳ මැකී යාවිදු.
බැලුවෙ මිසක්යි නුඹ නොගියාම වෙතින් ඉගිලි සමුගෙන ගොස් යලි හැර බැලුවෙ මිසක්යි නුඹ නොගියාම වෙතින් ඉගිලි සමුගෙන ගොස් යලි හැරුනේ මිසක්යි නුඹ ඇවිදින් සෙවනැල්ලකුනේ සියහඳ ටොප් 10 සංගීතයේ මధుරපාලයක් ලෙසින් ගීතයක් උපදිනවා පුද්ගලයාගේ ජීවිතය අර්ථයෙන් ආනන්දයෙන් තෘප්තියෙන් කලංගයෙන් ගීතයට හිමි සාහිත්‍යමය අන්තර්ගත හේවත් රචනය කාව්‍යමය විය යුතුයි කාව්‍යයන් ලෙස නිර්මාණය වන රචනයේ ස්වර ලිපියක් ක්ලිය ඒට සංගීතය මුසු කළ පමණින් ගීතයක් බිහි වෙන්නේ නැහැ ගීතය කියන්නේ කවිය නොවන අතර කවිය කියන්නේ ගීතයද නෙමෙයි වර්තමානයේ වෙන විට ගීත වර්ග කීපයක් පවතිනවා ලිංගිකත්වය ආදරය සෙනෙහස සමාජ සංස්කෘතිය පාදක කරගෙනමින් ගීත නිර්මාණය වෙනවා. ඒ පද රචකයාගේ මනෝභාවෙන් පදනම් කරගෙනමින් වෙනස් වෙනවා. ඉතින් 70 80 දශකයේ තිබුණ ගීතවලත් දැන් තියෙන ගීතවලත් වෙනස්කම් ඔබටත් මටත් වැටහෙනවා. එහෙමනම් 100 ටොප් 10 ගීත 10න් සමගින යන්න වෙලාව උදා වෙලා තියෙනවා. සමගින යන්න මත්තෙන් සියහන ගුවන්විදුලි සේවයේ සියලුම දෙනාට හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම සියහන ටොප් 10 ගීත 10 සමග එකතු වෙන්න මට සහයෝගය දුන්නු නිලංග ප්‍රදීප් සහෝදරයාටත් හෘදයාංගම ස්තුතිය පුද කරන ගම ඔබගෙන් සමගින යනවා. නැවතත් දවසක සියහන ටොප් 10 ඔබේ ආලින්දින් මුණගැහෙන බලාපොරොත්තු වෙන මෙතෙක් කියලා රැඳුණු රසික රසිකාවයන් සියලුම දෙනාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ගිහින් එන්නම් නැවතත් හමුවෙමු දවසක. නිලු ගමගේ සොයුරේ කිව්වක් මෙන් සංගීතයේ මధుර ඵලයක් ලෙසින් ගීතයක් උපදිනවා. ඒ සත්‍යයක්. ඒ වගේම ඇය මතක් කර දුන්නා පද රචනාවකට සංගීතයේ එක්කල පමණින් ගීතයක් බිහි වෙන්නේ නැහැ කියන එක. ගීතයකට පුළුවන් අපිව දැහැන්ගත කරවන්න. අපේ සිතේ ගත ඇති විඩාව සංසිඳවාලන්නට. ආනන්දයෙන් ප්‍රඥාව කරා ශ්‍රාවකයන් රැගෙන යන්නට. ඉතින් නිලු ගමගේ සූර්ය විසින් අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයට තෝරාගත් ඒ සුභාවිත ගී එකතුවෙන් සියහඬ ශ්‍රාවක ඔබේ වැඩිම මනාපයෙන් සියහඬ ටොප් 10 ගීතය ලෙස ඔබ තෝරාගත් ඒ මූර්තම ගීතය वावन बेरी तन रहसे हंडुआ फिर संसारे असुर मतक भी ला दलू पत सिमिन सलिन से तम तमंट होरु पुरुदु तमन विसिम निर्माणे करगत्तु लोक तियनवा मटत तियनवा एवगेम ओबटत तियनवा तमंगे लोके तनियम आदरेन लोभकमिन रसविंदिने रसविंदपु म्यूरतम गीत दहायक गेन अदापित्तिक कथा कले देनेट विदेशेक रकियावेहि निरतव सिटिने अपे आदरणीय हितवतियक्वन निलु गमगे सोयुरिय निलु ओब तोरागत ए गीत एकतुव हरिम मिहिरी आदरणीय ए वगेम वटिनाकमिन इहल गीत एकतुवा ඒ එක් එක් ගීතයන් ගැන ඔබ දැක්කූ අදහස් විස්තර පැහැදිලි කිරීම ඒ වගේම හරිම අපූර්වයි. මම හිතනවා අදත් සියහඬ ටොප් 10 රස විඳින ශ්‍රාවක ඔබේ විඩාබර හිතට සිසිල් පැන් පොදක් වන්නට ඇති කියා නිලු තෝරාගත් මේ ගීත දර්ශකය. කාලේ පියාසර කරන බව මතක් කර දෙමින් අදත් සියහඬ ටොප් 10 ගීතමය හෝරාව අපට නොදෙනිම ගත වී අවසන්. ඉතින් ඔබෙන් සමුගන්න මේ මොහොතේ අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් ඔබේ සියලු වැඩපසකලා අපත් සමග පුරා හෝරාවක පමණ කාලයක් අප වෙනුවෙන් වෙන් කිරීම ගැන. ඉතින් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා
ඔබේ ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු අරමුණු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව නොඅඩුව ලැබේවා කියලා. ඒ වගේම කිසිඳු කරදරයකින් හිරිහැරයකින් තොරව නිදුක් නිරෝගීව කාලය ගත කරන්නට ලැබෙන්න කියලා. ආයුබෝවන් නිලු ආයමත් දවසක ආදරෙන් අපි මුණ ගැහිමු. සියහඬ අපේ එකම අරමුණ බලාපොරොත්තුව නවක ඔබට ඔබේ නිර්මාණ හැකියාවන් හා දක්ෂතාවයන් උපමට්ටම් කර ගැනීමට අවැසි සොඳුරු වේදිකාවක් සකසා දීමයි. ඉතින් ඔබත් කැමති නම් සියහඬ සමග එක්ව කටයුතු කරන්නට මුණු පොතේ සියහඬ රේඩියෝ පිටුව සමග එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ඔබටත් ආරාධනා කරන ගමන් ඔබෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. සුපුරුදු ලෙසින් අදත් වැඩසටහන සම්බන්ධීකරණය අපේ ආදරණීය ලබදී හිතවතා නිලංක ප්‍රදීප්. වෙනද වගේම සංස්කරණය උනිසි ජයතිලකගෙන්. මම හිතවත් ජානි වසන්ති. එහෙමනම් ලබන සතියේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ ආදරෙන් මුණගැහෙමු තවත් ආදරණීය සියහඬ සහෝදරයෙක් සමගින්. ආයුබෝවන් සුබ රාත්‍රියක්. වැටී දෙපාළඟ යශෝදරාව පිපිනිවන් මල් සාදුකාරදී නිවි පහන් විය උදෑසනක් සේ ලාදලු බූපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවි වාවන් බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලාදලු පත් සෙමින් සැලෙනසේ හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ